මම සුනිල්ද සිල්ලා ජාතිකසේ ෝගේ සංගමේ උපසභහප දිසා මාධ්‍යලයකම්. ඇතවසෙන්ම මේ රට්ටේ ජනතාවට අද ජීවත් එෙන්න්න බෑ කියන එක පැහැදිලි තර්කයක්. ඒකට සල්ලන ආදම් මාර්ග නෑ කියන එකත් පැහැදිලි. ජනතාව වශයෙන් අපි විශ්වාස කරනවා මේ රටේ පාලකයා ජනතාව ජීවත්වෙන්නේ කෝමත කියලා අල්ප මාත්‍ර එකවත් සිතිවිල්ල පාලවෙන්නේ නෑ. ඒ නිසා තමයි මේ රටේ නායකයෝ බඩුමිල අඩුකරනවා බඩුමිල වැඩිකරනවා විවිධ උපපර වැට්ටිදාලා මේකෙම් බේරෙන්න්න උත්සාගන්න. මේ උත්සාහයි අද අසාර්ථකයි කියලා පාලොකය දැනගෙන තියෙන. රටේ ජනාධිපතිවරයා කියනවා මට මේ රට පාලනය කිරීමේ පිළිබඳ පලපුරුත්තක් අවබෝධයක් නෑ කියලා. ඇත්ත වසේෙන්ම රටේ පාලකයා ජනාධිපති මැතිවරණයට පෙර මේ කතාව කිව්වනං. ජනාධිපති මැතිවරණය ප්‍රතිඵල මීට වඩා වෙනස් වෙන්න තිබුණා. එනිසා අපි විශ්වාස කරනවා රටක් පාලනය කරන්න රටක පලපුරුතු නායකයක් අවශ්‍යයි කියන එක, අද මේ රටේ ජනතාව තීන්දු කරලා හමාරයි. අපි දන්නවා මේ වෙනකොට බඩු විලාඩු කරන්න ගැසට් නිවේ දැන විශාල සංක්‍යාවක් ගැව්වා. සීනිවලට ගැව්වා හල්වල්ඩ ගැව්වා කිිරි පිටිවල්ඩ ගැව්වා ගහපු නැති එකක් නෑ. මේ පාලකව එ ගාපු සියල්ලු කැසට් නිවේදැන අවලංගු කරා. රිවස් කලා. මේ රටේ ඉතිහාසේ පාලනයකරපු නිදසෙන් පස්සේ පාලනයකරපු පාල චේක්ක. වස් කරපු ගැසට් සංක්‍යාව ගනන් හඳල බලුවම මීට වඩා කවුරුවක්කත් මේ වගේ ප්‍රාතිහාරයක් පාලන්න නෑ. ඒනිසා අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයට මේ රට පාලනය කිරීමේ හැකියාවක් දක්ෂතාවයක් පලපුරුද්දක් නැතිකමතමයි මේ ඔක්කොටම ප්‍රධානය හේතුව වෙලා තියෙන. ඒ නිස අපි දන්න කම්කරු සංවිධානය කසෙන් රටේ වැදගත්මපුෘති සමිතියක් විදිට. අපි රටේ මා ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. අද බලන්න මේ රටේ පාලකෝකී නෝ කැබිනට් මණ්ඩලේ කිය නෝ විශ්‍රාම වයස පුච්ජලිකන්සේ අවුරුදු හැටදක්වා දීර්ග කරන කියලා. ඇත්තවසෙන්ම මේක විවස්ථානුකූලුව මෙතෙක් නූනත් පුද්ජලිකන්සේ හැමදාම අවුරුදු හැටදක්වා සේවය කිරීමට සේවකයට ඉට දීලා තිබුණ. මේ මොකක්ල කරන්නේ පාලකයා විසින් ප්‍රටේ අර්ථසාධකාර මුදල මංකොල්ලාකන්න අවුරදු පනස් පහෙන් විශ්්‍රාමයන සේවකයාව අවුරදු හැට දක්කා රඳවාගෙන තියාගෙන ඒ අර්ථසාධකාර මුදල බිල්ලට තියන්න තමයි මේ උත්සාහ ගන්නේ. ඒස අර්ථසාධකාර මුදල අදර්මේ රටේ රාජ්්‍ය පාලනයට, උදව් කරන යාන්ත්‍රණයක් විදිට මුදල් සපන යාන්ත්‍රණයක් විදිට තව අවුරදු පහකට මේක දීර්ග කරගන්නතමයි මේ වියංගාකාර සෙල්ලම පෑවි. නමුත් ජනතාවට ආදරයටවත් සේවකයන්ට ආදරයටවත් නෙමෙයි මෙවැනි පනත් සම්මත කරන්න උත්සහගන්නේ කැබිනට් මණ්ඩලේ මේ වෙනකොට තිීන්දුවක් අරන්තයෙනවා අවුරදු හැටදක්වා දීර්ගක කරන්න පුච්චලිකාන්සි. ඒ නිස අපි දන්නවා විශ්වාස කරනවා. මේ රටේ මොලේ තියෙන ජනතාවක් ඉන්නේ. වැඩ කරන ජනතාව කිව්වම අත්දැකීම් බහුලයි. ඒ වැඩ කරන ජනතාවට තේරනෝම් මේ රට පාලනය කරන්න මේ රටේ පාලකයන්ට අද උගත්කමක් දැනුමක් පලපුරුද්දක් නැහැ කියනකෑ. ඒවාගේම අපි දන්නවා. මේ රටේ අද සීණි පිටි තෙල් මේ කියන සියලු දේවල් අත්‍යවශ්‍ය බාණ්ඩ ඔක්කොම සිියට අතලියක් පණහක් වැඩිවුුණම්. මේ වැඩිවනාම ඒ වැඩිවුුණ ප්‍රතිසතයට අනුව මේ රටේ ජනතාවගේ ආදායම් මාර්ග වැඩිවුණාද. නෑ. ඒහම වැඩිවුන් නැත්තම් මේ ටේ ජනතාව කොහොමද ජීවත්තයන්නේ. මේකීන මිල ගනන්වලට බලන්න අද බෙහෙත් එදා රුපියල් දහටගත්ත බේද අද රුපියල් තුන්දයි. මෙම වීදන් කරන්න මේ රටේ සාමාන්‍ය ජනතාවට හැකියාවක් ශක්තියක් තියෙනවාද. නැහැ. ඒ නිසා පාල කෑන්ගෙන් අපි ඉල්ලෙනවා. මේ රටේ ඉදිරි අයවැෑදී. රාච්්‍ය සේවකයාගේ පුච්චලික අන්ස සේවකයාගේ වැටඋප රුපියල් දහදාකින් වැටු පැඩි කරන්න කියේලා. ඒක තමයි අපේ ෘත්ති සම්චපක්ිවිදි දහිෙන. රටේ ජීවනංගේ අරකිකවාගේ රුපියල් හතලිස්තාට කෑම වට්ටවුවක් කන්න පුලන් තත්ත්ය අද හැටදා ඇත්ත දහදවෙලා. මේම තීති කෝමතාද එක වලක් කාලවත් රටේ ජනතාවට ඉන්න වැරිවෙලා තිෙනවා. මේ තත්තය තුළ අපි පාලකයට කීනවා මේ සම්බන්ධෙන් වැටු වැඩුවීමක් රාජ්‍යයන්සේත් පුද්ජලිකන්සේ සිතු නූනොත් අපට සිද්ධ වෙනවා මේ රජ්‍යයට විරුද්ධව ෘති සමිති විදියට පාරට බැහැලා මේට විරෝධය පාන්න. ඒ විරෝධය පාලන්න නිකන්නෙ මේ පාලකයා දැනගන්න ඕනෙ පාලනයක් කිරීමේදී. අපි දන්නවා මුදල් ඇැමතිවෙලයා අලුතෙම් පත්වනා. පත්වෙලා මොකක්ද කිව්වේ මේක මම සුරපුරයක් කරන්න බැරි වුණත් මට පුළුවන් උපරමයෙන් කරුණ කියල. නමුත් එතුම ඇවිල් මොකක්ද කරේ ගෑස් මිල පිටිමිල සිහිි මිල ඔක්කොම වැඩි කරලා ඒ සුරෝපරය මිනිස්සුන්ට නැති කරයි බොරු සිහින විතරයි. ඒ සිහින දැක්කමිනය උපියල් එදස් දෙසිිය පනස්සතකින් ගෑස්මිල් වැඩි වුණා. මේ රටේ බඩු මිල වැඩවීම ප්‍රතිශතයක් විදිටත් මිල විදියටත්. මෙහෙම වේගයෙන් ගවන් කරපු ලෝක ඉතිහාසය නෑ. ලංකාවිතිහාසත් නෑ. මෙහෙම කරන්නේ තමන්ට මේ රටේ ඩොලර් ප්‍රශ්න ඇතියෙනවා. ආදායමනෑ. මේ රටේ රජයට ඩොලර් නෑ. ඩොර් නැති නිසා මොකක්ද කරේ. මේ රටට ගෙන්ද ආනෑන කරන සියලු බඩුවල්ට තාංචි දම්මා. එහෙම තාංචිදාලා වලක් කළ තමන් මේ ඩොලල් ටි රැකගන්න උත්සාගෙනා. නමුත් ඒක පුලා වනේ නෑ. දොලර එක මිල රුපියාල් දෙසියය තියක් දක්වාා හිහලගහිලතිනවා. එදා මේ වේගී කාඩද පාලනෙ කරන්න බලුවන්. රටේඉදා විමල් වීරවන්ස සහෝදර ඇහැ්වා ඩොලර් කන්නද කියලා. ඒවගේ රාජ්‍ය පාලනෙ කරන මෝඩයෝතුමයි මේරට පද් පාලන කන තත්තලට පත්තරති. ඒ අපි විශ්වාස කරනවා වෙළද ඇමතිවරයා නහටයි. මුදල් ඇමතිවරා නියදයි ජනාධිපති නහඩායි මේ කියන හැමැක්්‍යෙනා මත නහට වෙලා මේ රටේ ජනතාවට, අකටයුත්තත් කලති කියන්නේ මේ ජනතාවද දුකින් ඉන්නේ. අද ජනතාව මේට විරුද්ධුව පාරකට බහින්නැත්තේ ජනතාව නිර්වදධනය කල්ලා ජනතාවට සහනෑ වගේ ජනතාව කල්පනා කරන්න අපි මේ කවුරු කියනතිේද හරි කියලබලන්න. රටේ පාලකයා මේ පිළිබන්ධ අවබෝධයෙන් කටයුතු කල්ලා මේ රටේ සාමාන්‍ය ජනතාවට සාමාන්‍ය ජනතාවට ජීවත්වෙන්න පුළුවන් වැටුපක් ්‍රවාා දෙන්න කියලකමයි අපේ ප්‍රධාන මඉල්ි.